දිවයිනපුර පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 2201ක පමණ හිඟ මුදලක් අයකර ගැනීමට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා. අදාළ හිඟ මුදල් ගෙවන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබුණේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා හා ලේකම්වරයා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී එකඟ වී ඇත්තේ මාස 3ක හිඟ මුදල් ඉදිරි මාස 2 ඇතුළත ගෙවා නිම කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යතුමා සෞඛ්‍ය ලේකම්තුමා සාකච්ඡා කරලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ ඒ සභාපතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියා. ඒ වගේම භාණ්ඩාගාරයත් එක්ක සාකච්ඡා කරා එකඟතාවයකට පැමිණියා. ඒ ඉදිරි මාස 2 ඇතුළත මාස 3ක හිඟ බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන්න එකඟතාවය ලැබුණා. ඒ අනුව අපි කිසිම රෝහලක විදුලිය කපාදුවක් සිදු වෙන්නේ නැහැ. මේ වෙනකොට භාණ්ඩාගාරයෙන් මිලියන 120ක් ලබා දුන්නා. ඒ මිලියන 120ම අපි ජාතික රෝහලේ විදුලි බිල් ලබා දීම සඳහා කටයුතු කරා. මෙ අතර දන්ත වෛද්‍ය සේවාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 1300ක පමණ හිඟයක් ඇති බව දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ අනාවරණය කළා. ඊට විසඳුමක් ලෙස හදිසි ප්‍රසම්පාදනය යටතේ අත්‍යවශ්‍ය දන්ත ඖෂධ හා උපකරණ 270ක් මිලදී ගැනීමට එකඟ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හදිසි ප්‍රොක්‍යුරමන්ට් එකක් විදියට දන්ත වෛද්‍ය සේවාවට අවශ්‍ය අත්‍යවශ්‍ය වර්ග 270ක් විතර ලයිස්තුවක් ලබා දීලා තියෙනවා. ඒතර ඒ 270 ලයිස්තුව අපි හදිසි ප්‍රසම්පාදන යටතේ මිලදී අරන් ලබා දෙන්න කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ මොහොතේ වන විට අපට තොරතුරු ලැබීමින් පවතිනවා අක්ෂිකාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා සාමාන්‍ය මිලට වඩා රුපියල් 10,000 වගේ පරතරයක් ඇතිව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන බව අපි රජයේ විගණකාධිපතිවරයාට කියනවා, කෝප් කමිටුවට කියනවා, මේ සම්බන්ධ සිදුකට පරීක්ෂණ කණ්ඩායම් වලට කියනවා, මේ කියන ප්‍රශ්න සහගත ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ අක්ෂිකාච මිලදී ගැනීම නිසා රුපියල් මිලියන 100කට අධික මුදලක් අපේ රටේ සාමාන්‍ය මිලදී ගැනීමට වඩා අහිමි වෙන්න පුළුවන්. ඒ අහිමි වුණාට පස්සේ විගණන වාර්තා නිකුත් කළ වැඩක් නැහැ. තේරීම් කාරක සභා පත් කළ වැඩක් නැහැ. අගෝස්තු පළවෙනිදා සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණි නිලධාරීන්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කෙරුණා. කෙසේ වෙතත් මීට විවිධ පාර්ශ්ව දැඩි විරෝධය පළ කළා. එවැනි පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ඇතුළු ගැටලු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී ඊයේ සාකච්ඡා කර තිබෙනවා. සිය ගැටලු සඳහා සාධනීය පිළිතුරු ලැබුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ. ඇඟිලි සලකුණු යන්ත්‍ර හඳුන්වා දීමේ උත්සාහය නැවත ආපසු හරවන්න කියන එක, ඒ කටයුත්ත වහාම නවත්තන්න කියන එක ඉතාම ඍජු ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ඒ වගේම තමයි මේ බුද්ධි ගලණය සම්බන්ධයෙන් ඉතාම දීර්ඝ විදිහට කතා කළා. ජනාධිපතිවරයා වෙත ලැබිලා තිබිච්ච තොරතුරු අනුවත් ඉදිරි කාලය තුළ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පරයන්තයේ තියෙන රෝහල් ගණනාවක් විඳ වැටීමට නියමිතයි කියන එක ඒ වෙනකොට ජනාධිපතිවරයාට තොරතුරු ලැබිලා තිබුණා. එතෙන්දී අපි සතුව තිබිච්ච දත්ත ජනාධිපති තුමාවිත ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ මොහොතේදී විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරු රට හැරදා යාම හරහා අවසානයේදී පර්යන්තයේ තියෙන රෝහල් පද්ධතියට වෙන්න තියෙන බලපෑම අපි කරුණු සහිතව ජනාධිපතිතුමාට පෙන්වලා දුන්නා. ඉදිරි අයවැය ලේඛනය හරහා ඒ සම්බන්ධයෙන් සාධනීය වෙනස්කම් සිදු කරන්න ජනාධිපතිවරයා විදිහට එකඟතාවය පළ කළා. ඒක මම හිතන්නේ සමස්ත වෛද්‍යවරුන් ලබපු ජයග්‍රහණයක්. මේ අතර ඖෂධ ජාවාරමට අදාළ තොරතුරු ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ලබා දෙන ලෙස ඉල්ලමින් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය අද එම ස්ථානයට පැමිණියා. කෙසේ වෙතත් එහිදී නිලධාරීන් හා අදාළ පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. අනතුරුව එම පිරිස උද්ඝෝෂණින් නිරත වීමටයි කටයුතු කළේ. එයා වෙනමකුත් නෑ, ඔයගලන්ට මේ සිංගප්පූරුවෙන් ගෙනෙත් දෙන්නේ නෑ. මොරටුවේ ගුණාව රෝහලේ මානසික රෝගීන්ට බෙහෙත් නෑ. නොවැම්බර් මාසේ රටපුරා රටපුරා ලිතියම් ප්‍රශ්න අපියා නෑ. මානසික රෝගීන්ට ලුණාවේ අහිංසක මොරටුවේ ලුණාවේ නෑ. හැම පොලිස් මේකම එහෙමයි. ඇඳුළු ගෑස් කනිස්ටර් එක ගේන්න සල්ලි තිබුණාට අර කුල්ලගේ සල්ලි තිබුණාට බෙහෙත් ගේන්න සල්ලි නෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.